බං පහාය ගමනීයම්. සියල්ල හැරදා යා යුතුයි. සම්මා සම්බුදු සරණයි. නලපාන ජාතකය. අපේ ලෞතුරා සර්වඥන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකා කරමින් නලපාන ගමෙහි නලපාන පොකුණෙහි තෙරවැටකේ වනයේදී එකටම සිදුරු ඇති බට දඬු මුල් කොටගෙන මේ දේශනාව කළසේක. එකල භික්ෂූන් වහන්සේලා පොකුණෙන් පැන් පහසු වී ඉදිකටු කුලා තැනීමට බට දඬු කරවා බලන විට ගැට නැති එකම සිදුර ඇති බව උන්වහන්සේලාට දැක ඒ මන්දැයි අප භාග්‍යවතුන් වහන්සේගෙන් විචාලහ. එය මගේ පෙර අදිෂ්ඨානයකැයි භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව වදාළසේක. පෙර කලෙක ඒ පෙදෙස මහා වනාන්තරයක් විය. බෝසත් වඳුරුනායකතුමෝ 80,000ක් පමණ වඳුරන් පිරිවරාගෙන වඳුරු රාජයක සිටියහ. එකමත් එක කාලයක කැලයක හිටියා හරිම නුවණක්කාර වගේම හරිම යහපත් ගතිගුණ තිබුණු වඳුරු නායකයෙක්. වඳුරු රාජයා සිය පිරිසට නිතරම අවවාද අනුශාසනා කරලා වඳුරු රැළ කරදර වලින් බේරාගත්තා. මේ වඳුරු නායකයා නිසා මේ වඳුරු රැළේ හැමෝම හිටියේ හරිම සතුටින්. මේ නායක වඳුරා තමන්ගේ වඳුරු රැළට කිව්වා, "වනාන්තරයේ දිය රකුසෝ වගේ භයානක සත්තු කැලේ ඉන්න නිසා නොදන්නා විල් පොකුණු වලින් වතුර බොන්ටයන්ට එපා කියලා. එහෙම යනවා නම් මට නුඹලා දැනුම් දෙන්න කිව්වා. වඳුරු රැළේ හැමෝම මේ නායකතුමා දුන්න උපදේශය හිස් මුදුනින්ම පිළිගත්තා. කාලයක් ගෙවිලා ගියා. දවසක් වතුර හොයාගෙන යන වඳුරු රංචුව දැක්කා. ලස්සනම ලස්සන පොකුණක් තියෙනවා. නෙළුම් මල් පිරීලා තිබෙනවා. විලේ වතුර නිල් පාටට දිලිසෙනවා. මේ පිරිසට මේ විල දැක්කහම තමන්ගේ නායකතුමා කිව්ව කතාව මතක් වුණා. ඉතින් මේ වඳුරු පිරිස කල්පනා කළා, අපේ නායකයාට මේ බව දැනුවත් කරන්න ඕන කියලා හිතලා නායකතුමාව මේ විල ළඟට එක් කරගෙන ආවා. බඩකට පිරෙන්න වතුර බොන්න කියාපු පොකුණ නිසා දැන් වඳුරු රැළට බලාගෙන ඉන්නවා වඳුරු නායකතුමා මේ ලස්සන පොකුණෙන් වතුර බොන්න කියනකං. මේ වඳුරු නායකතුමා එසේ මෙසේ කෙනෙක් නෙමේ. මෙයා මුලින්ම කළේ විලට බහින්නේ නැතුව විල වටේ ඇවිදලා විපරං කරලා බලපු එක. මේ අපේ බෝසතාණන් වහන්සේ මේ විල කොහොම එකක්ද කියලා නායක වඳුරුතුමෝ හොයලා බැලුවා. එතකොට එයා දැක්කා විලට බැහැපු සත්තුන්ගේ අඩිසලකුණු. හැබැයි විලෙන් ගොඩට ආපු සත්තුන්ගේ අඩිසලකුණු නම් දැක්කේ නෑ. ඒ නිසා වඳුරු නායකයා කිව්වා, විලට බැහැපු අඩි සලකුණු මිසක් විලෙන් ගොඩට ආපු අඩි සලකුණු නැති නිසා කවුරුත් දැන් මේ විලට බැහැලා වතුර බීලා ගොඩට ඇවිත් නැහැ. මේ අය එතනම මැරිලා තියෙන බව. ඒ නිසා කවුරුවත් විලට බහින්ට එපා කිව්වා. මෙච්චර කල් විලට බැහැපු සත්තු මරාගෙන කාපු මේ විලේ හිටපු දිය රකුසාට මේ කතාව ඇහිලා විලෙන් උඩට එක පාරටම මතු වුණා. ඊට පස්සේ රකුසා කිව්වා, "බය නැතුව ඇවිල්ලා මේ විලේ වතුර බොන්න කියලා." ඒ ගමන මේ වඳුරු නායකයා දිය රකුසත් එක්ක කතා කරලා දිය රකුසාගේ භයානකකම දැන වඳුරන්ට කිව්වා මේකට බහින්ට එපා වතුර බොන්ට කියලා. ඒ ගමන දිය රකුසාට හොඳටම කේන්ති ගිහිල්ලා ඇව්වා, "වතුරට බහින්නේ නැතුව කොහොමද උඹලා වතුර බොන්නේ කියලා? උඹලා වතුර නැතුව මැරිලා යයිනේ කියලා." මේ දිය රකුසා මේ වඳුරු නායකයාට කිව්වා. වඳුරු නායකයා කිව්වා, "මම ඔයාලට විලට බහින්නේ නැතුව වතුර බොන හැටි පෙන්වන්නම්" කියලා. ඊට පස්සේ මේ වඳුරු නායකයා ඒ විල ළඟ තිබුණු විශාල බටපඳුරක් ළඟට ගියා. ඒ බටපඳුරෙන් නායක බෝසතාණෝ පඳුරකින් එක බටයක් කඩාගෙන මෙහි ඇතුළත තියෙන සියලු ගැට සිඳි එකම සිදුරක් වේවායි කියලා අදිෂ්ඨාන කළා. මේ සේරම පුරුක් නැති වේවා කියලත්
ප්‍රාර්ථනා කළා. ඒ විදිහටම සිද්ධ වුණා. ඊට පස්සේ මේ වඳුරු නායකතුමා පොකුණාසල බට පඳුරුවල බටගස් සියල්ලගේම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉන්පසු මේ වඳුරු පිරිස ඒ බට අරගෙන ගොඩ සිට වතුර හොඳටම පානය කළා. ඒ බට පඳුරේ බට පුරුක් නැති එක සිදුරක් බවට බටගස් බවට පත් වුණා. වඳුරු රැළට මේ නුවණක්කාර වඳුරු නායකයා නිසා දිය රකුසාට බිලි නොවි පොකුණට නොබැසම වතුර බීලා යන්ට ගියා. අහිංසක සත්ව විනාශ කරපු මේ දිය රකුසාට මේ පාර වැඩේ වැරදුනා. දිය රකුසා ලැජ්ජාවෙන් වතුර ඇතුලේ හැංගිලා යන්ට ගියා. හොඳ නායකයෙකුට පුළුවන් තමන්ගේ පිරිස අනතුරු වලින් ආරක්ෂා කර ගන්න. අපේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් කල්පයක් පුරා නොනැස්ව පවත්නා ආශ්චර්ය හතරක් ප්‍රාර්ථනා කළා. එකක් තමයි හඳේ සසලපය. එකක් ඒ හඳේ සසලපය හාවා වෙලා අපේ බෝසතාණන් වහන්සේ ගිනි මැලයට පැනීම. දෙක වට්ටක ජාතකයේ ගිනි නිවුණ තැන ගින්න තවමත් නොදැවෙයි. එතන තවමත් ගින්න පත්තු වුණාට ගින්දර පත්තු වෙන්නේ නෑ. ඒ වට්ටක ජාතකයයි. වටු පැටියාව සිට අප බෝසතාණන් වහන්සේ. තුන ගටීකාර නම් කුඹලාගේ ගෙය තිබූ තැන තවමත් නොතැමෙයි. ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ. හතර නලපාන පොකුණ වටා ඇති සියලු බටදඬු ගැට රහිත සිදුරු සහිත බටපඳුරු වුණා බෝධිසත්ව වඳුරාගේ අදිෂ්ඨාන බලයයි. ඒ අනික් අදිෂ්ඨානයයි අප භාග්‍යවතුන් වහන්සේගේ. මේ අදිෂ්ඨාන හතරම කල්පයක් පුරා නොවෙනස්ව පවතී. එකල දිය රකුසානම් මෙකල අපේ දේවදත්ත ස්ථවිරයෝය. වඳුරු පිරිස නම් මෙදා මාගේ බුදු පිරිසයි. උපාය දැක වඳුරු රජ්ජුරුවෝ නම් මමමයි කියලා අප භාග්‍යතුන් වහන්සේ දේශනාව නිම කළා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.